Hi guys, welcome to Sangeeth Dini vlogs. Anything with a pandra nagitla palan kota mage habibu mage and they happen na. Eya mage tara nagitla gihilla mokak hari wedak wennadi ekka exercise karno naththam mona hari wedak wennadi gihin balanna ona mata nam me dawasala nagitna kiyanne puduma amaru wedak. Mage tara mati vithara neme okolanta thema wennadi nadda. Churu churuwat ekka wasse sani ipita doyyanna puluwanne. Tawa chutta kiyala ande perali perali innama hitenne. තව චුට්ටක් කුইল ටිකට ගුලිවල නැද්ද එහෙම නේද මං හිතන්නේ මං විතරක් නෙමෙයි අනිත් අයටත් එහෙම වෙන්න ඇති කො බලන්න එහෙම කට්ටිය හරි කොමාර නැගිට ගන්න ඕනේ මොකද නැත්තම් අද වැඩ ටික කරගන්න වෙන්නේ අද වැඩ ගොඩක් තියෙන දවසක් වැඩ ටික හැබැයි ඔක්කොම හවස තියෙන නිසා උදේ පාන්දර චුට්ටක් අපිට වෙලා තියෙනවා මුලින්ම මං කරන්නේ කොහොමද නැගිට ගම උදේ වතුර බොන එක වතුර බීලා කර්ටන් ඩ්‍රෝ කරනවා ඊට පස්සේ මට ඉරේලිය ගන්න පුළුවන් නේ ඉරේලිය පොඩක් වැටුනහම ඇඟට පොඩි එනර්ජි එකක් එනවා මං හිතන්නේ මේක ඕන කෙනෙක්ට එහෙමයි මොකද අපිට නිදිමත කැඩෙනවනේ ඉරේලියට ඊට පස්සේ මගේ මේ දවස්වල මට ගෑස්ට්‍රයිටිස් නිසා මට ડોක්ටර් ටැබ්ලට් එකක් දීලා දෙනවා උදේ පාන්දර බොන්න කියලා සහයිට අමතරව මගේ මල්ටි විටමින් ටික ඒත් මට ડોක්ටර්ම තමයි රෙකමෙන්ඩ් කරේ තියෙන ජාතියේ ඔක්කොම ඒවා මාකට් එකේ තියෙනවා බොන්න යන්න එපා පොඩ ડોක්ටර් කෙනෙක්ගේ රෙකමෙන්ඩේෂන් එකක් අරගෙන ඕගොල්ලෝ මොන හරි මල්ටි විටමින් එකක් ගන්නවා නම් ගන්න මොකද මේ එක එක විටමින්ස් ජාති බොන්න ගියාම අපිට එක එක සයිඩ් ඉෆෙක්ට්ස් එන්න පුළුවන් ඒ නිසා දන්න කෙනෙක්ගෙන් අහලා බලලා හොඳ මල්ටි විටමින් එකක් හැමෝම යූස් කරන්න සහ මම වැඩිපුරම වතුර බොන උදේ පාන්දර නැගිට්ටාම ගෑස්ට්‍රයිටිස් තියෙනවා නම් ගෑස්ට්‍රයිටිස් නැතත් ඕනම කෙනෙක්ට මොකද රෑ ඉඳන් අපේ බඩේ මුකුත් නැති නිසා ගෑස් ඔක්කොම මුරට ඇවිල්ලානේ තියෙන්නේ ඒ නිසා පොඩක් ඩයිලූට් කරගන්න තමයි මම වතුර බොන්නේ මං සහ අනිත් අයටත් මං කියන්නේ හැමෝටම වතුර බොන්න කියලා නැගිට්ට ගමන් අනිත් දේවල් කරන්න කලින් ඊට පස්සේ ඇඳ හදලා තියෙනවා මොකද ඇඳ පිළිවෙලකට තියාගත්තොත් අපේ ජීවිතයෙන් පිළිවෙලයි කියලා තමයි මට අපේ අම්මා කියලා දීලා තියෙන්නේ මං හිතන්නේ ඕගොල්ලොත් එහෙම වෙන්නේ නැති ඊට පස්සේ අපි ගිහිල්ලා බලමු මොකද බබියා කරන්නේ කියලා මේ පැත්තේ නම් සද්දයක් නැහැ පොඩ ඉන්නවා මං කියුවේ එක්සයිස් කරනවා බලන කොච්චර හොඳ ළමයිද කියලා මට මේ එක්සයිස් කරන වැඩි කරන්නම බෑනේ මට මේක කරන්න දෙන්න උදේ පාන්දරම හබියට චුට්ටක් වද දීලා යාව ඇවිස්සු නැත බොඩ දවසම හරි මදි වගේ නේද එහෙම කට්ටිය තව ඉන්නව නේද මෙතන නැද්ද ඉන්නවා ඉන්නවා මන් දන්නවනේ හබියට චුට්ටක් වද දුන්න නැත්තම් නිකන් උදේට කෑවේ නෑ වගේ ඊට පස්සේ ඉතින් අපි දෙන්න ෂේප් එකේ වටපිටාවේ සිරි නරඹනවා මේ අද පොඩ්ඩක් පායලා ඒ නිසා හරි මේ වගේ අවස්ථාවල් හරි අඩුවෙන් තමයි මේ දවස් ටිකේ අපිට හම්බුනේ මොකද දවසම වහිනවා වහිනවා වහිනවනේ අද චුට්ටක් ඔන්න පායලා තියෙනවා ඉතින් වැඩ ටික කරගන්න පුළුවන් පොඩක් එළියට බහැලා රෙදි තියෙනවා කන්දක් හොදන්න හොදනවා වේල ගන්න බෑ ඕගලන්ටත් එහෙමද හැම තැනම රෙදි කොමාරි දෙන්න මෙහෙම පුංචි බොරු බොරු ටිකක් කියව කියව ඉඳලා දෙන්න එකම ආවා මොන හරි උදේට හදාගන්න කියලා. ඉතින් අපේ ගෙදර මේ දවස්වල පළතුරු නම් තියෙනවා. පළතුරු වලින් ඔන්න අලිගැට පෙර දෙකක් ගත්තා. ඕගොල්ලෝ දන්නවද අලිගැට පෙර හරියට තෝරන හැටි? මම දැන් මේ හොල්ලනකොට හිතයි පොල් හොල්ලනවා පොල් තෝරනවාද කියලා. නෑ නෑ අලිගැට පෙර ඇටේ හොඳට හෙල්ලෙනවා නම් ඒක හොඳ කෙඩියක්. ඒ කියන්නේ අමුයෙන් කඩලා නෑ. ඒ නිසා හොඳට අලිගැට පෙර අනිද්දාසෙ තෝරනකොට බලන්න ඇටේ හොඳට හෙලවෙනවාද කියලා. සහ පොඩක් ඔබල බලන්න ඉදිලා තියෙනවා නම් දැන් මම මෙතන පෙන්නන්න ඕනදනේ උගලන්ට අලිගෙඩ පෙර ගෙඩිය කොහොමද කපා ගන්න කියලා. සාමාන්‍යයෙන් මමත් කපන්න හැදී අනිත් පැත්තට තමයි බබියා තමයි කියලා දුන්නේ හරි පැත්තට කපන හැටි. මෙහෙම අලිගෙඩ පෙර ගෙඩිය කපාගෙන අපි බ්ලෙන්ඩර් ජාර් එකට දාගන්නවා. බ්ලෙන්ඩර් ජාර් එක දාගෙන දැන් මැක්කද ලස්සනට අලිගෙඩ පෙර ගෙඩිය කැපෙනවා. මම ඔයගලන්ට මේ මගේ ප්ලේට් රැක් එක ගැන කියන්න ඕනේ. ඒක ඔයගලන්ට මාකට් එකේ ගන්න පුළුවන්. මේ හරි හොඳයි මොකද ප්ලේට්ස් ඔක්කොම වහන්න පුළුවන්. එතකොට මැස්සෝ එහෙම එන්නේ නැහැ. එතකොට හූනෝ එහෙම ජරා කරන්නේ නැහැ. ඒ නිසා
හොඳයි ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක් ඒක. ඒ වගේ අතියාගෙන පුළා නම් හොඳයි. අපි දැන් මේ ඇලිගේටර් පෙරගෙඩි හදාගන්න හදන්නේ මේ මිල්ක් ටිකක් දාලා. මොකද මම සාමාන්‍යයෙන් උදේට තේ බොන කෙනෙක් නෙවෙයි. බබී නම් කෝෆි එකක් ගන්නවා. හැබැයි මම මේ දවස්වල මේ දවස්වල නේ මම කොහොමත් කිරි බොන්නේ නැහැ. මම කිරි බොන එක අඩු කරලා තියෙන්නේ. මොකද මට සෙම හැදුනා. අනික මේ දවස්වල ටිකක් වැස්ස නිසා අපි කිරි බොන එක අඩු කරලා තියෙන්නේ. හැබැයි මේ බබියා ඉතින් කිරි දාලම තමයි යාට මොනව හැදුවත් හදන්න ඕන. ඉන්සයිති මට පොඩි සැක්‍රිෆයිස් එකක් කරන්න වෙනවා. අපි කිරි චුට්ටක් දාගන්නවා. දාගෙන හැබැයි අපි මේකට මේ ෂුගර් ඇඩ් කරන්න නැහැ. මොකද දෙන්න මලි පැටව දෙන්නෙක් වගේ මහත් වෙලා තියෙන ගෙදරට කාලා වැස්ස දවසට කන්න හිතනවා නේ ගොඩක්. ඕගොල්ලෝ දන්නවද ඇයි අපිට සීතල කාලයට වැස්ස කාලයට අපිට වැඩිපුර බඩගිනි හැදෙන්නේ කියලා? පරිසර උෂ්ණත්වය අඩු වුණාම අපේ ඇඟ සීතල වෙනවානේ. ඉතින් සීතල වෙන එක නවත්ත ගන්න ඇඟේ උෂ්ණත්වය වැඩි කරන්න එයා එයාගේ ක්‍රියාවලීන් ඉක්මනට සිද්ධ කරනවා. ඉතින් මේකට ලොකු ශක්තියක් වැය වෙනවා. ඇඟ ඇතුලේ මේ සිද්ධිය වෙනකොට ඒ ශක්තිය වැය වෙන ශක්තිය ආය ලබා ගන්න එයාට කෑම ඕන වෙනවා. ඉතින් එයා ඉක්මනට බඩගිනි කරලා අපේ කෑමට කිල්ලනවා. අපි මෙතන සීනි දැම්මේ නැහැ. ඕගොල්ලෝ දකින්නදී මම මොනවද දැම්මා? ඒ අපි බීහනි. බීහනි එකක් අම්මිට හම්බලා තිබ්බ. ඒ කියන්නේ ඔරිජිනල් මීපැණි එකක්. ඉතින් සීනි වෙනුවට මීපැණි පාවිච්චි කරනවා අපි මේ දවස්වල. මොකද සීනි අපි පොඩ්ඩක් කට් කරලා තියෙන්නේ. මං කිව්වනේ අලි පැටව දෙන්නෙක් වගේ මහන්සි මහත් වෙලා කියලා. ඉතින් ඒ නිසා ඔන්න කොමාරි ලුණු චුට්ටක් දැම්මා. දෙහි චුට්ටක් ඕනනම් ඕගොල්ලන්ට කැමති නම් දාගන්න පුළුවන්. හරි ලේසි මේක හදාගන්න. ඉතින් මේක බිව්වට පස්සේ සාමාන්‍යයෙන් පැය දෙකක් විතර අල්ලගෙන ඉන්නත් පුළුවන්. අපි ඉතින් මෙහෙම ඇවකාඩෝ ඩ්‍රින්ක් එකත් හදාගෙන අපි දෙන්නා පොඩි චැට් එකක් දාගෙන ඉන්නවා. මොකද අද දවසේ ප්ලෑන්ස් අපි උදේ පාන්දර නැගිටලා තමයි හිතන්නේ. අපි ප්ලෑන් කරන්නේ ගෙදරින් එළියට යන්නේ කීයටද, එතකොට අපි මොනවද අද කරගන්න තියෙන වැඩ, ඒ ඔක්කොම ප්ලෑන් කරගන්නවා. දෙන්නා එක්ක පොඩි කොලිජ් ටයිම් එකක් ස්පෙන්ඩ් කරනවා. ඕගොල්ලොත් එහෙම වෙන්න දවසේ ප්ලෑන් දෙන්නත් එක්ක කතා කරන්න, දෙන්නත් එක්ක කතා කරලා කතා බහ කරලා තීරණ ගන්න. එක්කෙනෙක් තනි තීරණයට වැඩ කරන්න එපා. අඩු ගානේ උයන වෙලාවට හරි කන බොන වෙලාවට හරි එකට එකතලා වැඩ කරන්න. එතකොට පවුලේ සමගිය වගේම දෙන්නගේ ආදරෙත් වැඩි වෙනවා. බලන්නකෝ ඉතින් මේ ළමයා නිකම්ම බිව්වනේ. පොඩ්ඩක් මං හිතන්නේ මිල්ක් මදි, වතුර මදි පොඩ්ඩක්. ඇත්තටම ඒක පොඩ්ඩක් ඝන වැඩි. ඒ නිසා අපි ආයෙත් මිල්ක් චුට්ටක් දාලා ආයෙත් බ්ලෙන්ඩ් කරගමු නේද? එහෙම ඕගලන්ටත් පොඩි පොඩි වැරදීම් වෙනවනේ. තින්නේ අපි ඔක්කොම මිනිස්සුනේ. අතේ උරුවටනේ මේක හදන්නේ. සාමාන්‍ය මන් නෙවෙයි ඇත්තටම මේ ජූස් එක බබී තමයි හදන්නේ. එයා තමයි ওই උයන පිහින වැඩවලට දක්ෂයා. එයා හරි දස්සයි ඒවට. ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් අපේ ගෙදර ඇත්තටම එයා තමයි දක්ෂ උයන පිහින වැඩවලට. අස්පස් කරන වැඩ නම් මට කරන්න පුළුවන්. එයාට වඩා හොඳට බොරු කියන්න ඕනේ නැහනේ. කොහොම හරි මේක හදන ගමන් ඉතින් අපි දෙන්න ඔය පල්පල් කියව කියව දන්න ඇද. මට ඉතින් එයා මාව බයිට් එකට ගන්නවා. ඉතින් අයියෝ බලන්නකො ලුණු වැඩි අරකද මේකද? මෙයා මට කෝ කමන්නේ අද ලුණු වැඩි වුණාට. මොකද මේ ඊයේ එකට ලුණු තිබ්බේ නෑනේ. මේක තමයි කියලා හිනා වෙන්නේ. හරිද? හරිම නරක ළමයෙක්යා. හ කමන්නේ කොහොම හරි ඉතින් හදාගෙන දෙන්න එක බොනවනේ නැද්ද? ඒකනේ වටින්නේ. දෙන්න එක එකතුලා කරන එකනේ. මේ මේකේ ලිඩ් එකක් තියෙනවා. මෙහෙම බොන්න පුළුවන්. ඉතින් බබියට මං හදලා දෙනවා. බබී ඔය හොම රහට බිව්වට ඇත්තට මේකේ ලුණු චුට්ට වැඩි. ලුණු චුට්ට කඩුවෙන් දාන්න ඕගොල්ලෝ. කොමාරි දෙන්න එක එකතුලා මෙහෙම වාඩි වෙලා ඉතින් දවසේ වැඩ කටයුතු තමයි. මම මේ නෝස් ස්ට්‍රිප් එකක් ගත්තේ. මගේ මේ වයිට් හෙඩ්ස් ඇවිත් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මාකටික තියෙනවා නෝස් ස්ට්‍රිප්ස්. ඕගොල්ලන්ට ගන්න පුළුවන් පොඩන් අහය වෙට් කරලා අලව ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ කලවල දාන්න ඕගොල්ලන්ගේ වයිට් හෙඩ්ස් ඔක්කොම යනවා. හරි ලේසි. මේක සාමාන්‍ය සතියකට සැරයක් හරි ඕගොල්ලන්ට කරන්න පුළුවන් නම් හොඳයි. මොකද නැත්තම් අර මේ ඕගොල්ලන්ට තේරෙනවනේ වයිට් හෙඩ්ස් ආවම අර නහය ටිටි ටිටි ටික. මං ඒකට හරි කැමති නෑ. මොකද මං ඒක එහෙම නොට් මගේ මේ වයිට් හෙඩ්ස් දෙනකොට බබී ඒක අතින් අරගෙන අයින් කරනවා. ඒක මාර පේන්ෆුල්. ඒක ඇත්තට මේක ටූල් එකක් තියෙනවා. අයින් කරන්න සැලොන්ස් වලට ගියාම එහෙම කරන්න පුළුවන්. මේක ඕගොල්ලන්ටත් ගෙදදි කරගන්න පුළුවන්. ඉතින් මොකටද අනේ සැලොන් යන්නේ නේද? ෆේෂල් කරන්න යනවා කියලා. මේක තවත් හොඳයි. ඕගොල්ලන්ට පුළුවන් නම් මේ ස්ටීම් කළා පොඩක් ස්ටීම් කළා මේක අලව ගන්න පුළුවන් නම් තවත් හොඳයි. බබියත් එක්ක බෑනේ යා යන්න දෙන්නේ නැහැ මට. එයාගේ ළඟට ලා ඉන්නවා නම් ඉතින් වෙනමකුත් ඕනේ නැහැ. මොනවද කන්නේ? මේ මම මේ චිකන් එකක් දැම්මා. ක්‍රීම් ඔෆ් චිකන්. අද අපි හෙල්දිය. මට දවස් දෙකකින් සාරි එකක් හොදින්න තියෙනවා. ආන්නේ. ඉතින් ඕඩර් කරන බාවිත් මම බල්ඩින් එක චුට්ට කැවිලා. කපුර වගේ ඇඟ බෙන්න. තේරෙන මම මේ චිකන් එක උයන්නද? මත් චුට්ට. නෑ නෑ. ක්‍රීම් ඔෆ් චිකන්. සුද්ද. ඔව්. මේ පොඩි මම්මලෙන් මේ ස්ටොක් එක ගන්නවා. ඔව්. ගන්නවා. මේක දාන්න මේ. ගොඩ.
ගොඩක් ඕනේ නේ අපිට අපි දෙන ඉතරයි අයියා නමද නේ අයියා හවුස් එකේ ඉඳන් මේ පාව තියන්න ඕනේ අපි හදමු එකක් විතරක් හදමු දෙන්නට විතරක් ඇතින් හදමු අයියා ආවත් ආයෙ පස්සේ හදමු හා චිකන් ටික දැම්ම ඔක්කොම දැම්මද කමන්නේ වතුර ටික අයින් කරලා අනිත් ටික දාපු ඔය දෙක විතරක් ඇතින් නේද 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 දැන් මේ චිකන් එක වතුර දාන්න තියෙන්නේ ප්‍රශ්න නැහැ වතුර අයින් කරලා හදාත එහෙම හොඳ නේද එහෙමද ඕ දැන් මේක බැක්ටීරියා වර්ධනය වෙන්න පටන් ගන්නවා चिकन तो मिर्चर सूप අපි චිකන් දාලා හොඳට කමු. බැරිද? දැන් මොකද අපිට කියන්නේ එතකොට? චිකන් අරන් තියමු කියලා කියන්නේ මන්නේ නෑ. නෑ නෑ හරි එහෙනම් මෙහෙම කරමු. චිකන් දෙකක් අරගෙන ඉතුරු තුන අපිට දෙමු. හා මම උයයිනේ. හා අපිට උයන්නේ කියමු. දැන් මම කරේ එකට වරනවා. හා එහෙනම් කරමු. එහෙනම් දෙකක් විතර තම්බන්න. හා දෙකක් විතර තම්බන්න. තම්බන්න අම්මට තුන. හා හා. ඔය තම්බලා දෙක අරකට දෙන්න. නෑ තුනක් තම්බන. ආ තුනක් තම්බනවා. ඔව්. හා හා. වැඩිද? හා කමනේ. අපි නිකන් තමයි. කමනේ. මම මේක තමයි තියෙන්නේ. හා හා. මන් දෙන්න මලිකුත් තම්බන්න. මේක නේ වතුර ටිකක් දාලා. ඔව්. ආ ලුණුයි ගමිරිසුයි විතරනේ. හා මේක මම මේකට අගල් දිලා නේද? හා. ඔන්න ඉතින් අපි අද ඉඳලා ස්ට්‍රික්ට් ඩයට් එකක ඉන්නේ. මෙහෙම කිව්වට ඉතින් ආයේ බඩගිනි වෙලා මොන හරි වැඩ කරගෙන කයිද දන්නේ නැහැ. මං හිතන්නේ ඕගොල්ලොත් එහෙම වෙන්නේ නැති. හැබැයි අපි try කරනවා සුප් විතරක් බීලා, ජූස් විතරක් බීලා ඉන්න කියලා. එහෙම තමයි අපි try කරන්නේ. ඉතින් මං ක්‍රීම් ඔෆ් චිකන් එකක් තමයි හදන්න හදන්නේ. මුලින්ම චිකන් එකට දුණු ගම්මිරිස් කහ චූට්ටක් පුළුවන් නම් දාලා ස්ටොක් එක ගන්න තඹන්න. එතකොට අපිට මේ ඇත්තටම හදාගන්න ලේසි චිකන් එක පොඩක් තැඹුණාම හොඳයිනේ. තඹ ගන්න. ඉතින් ඒක තමයි මේ කරන්නේ. ඔගොල්ලොත් එහෙමද ගෙවල් වල ස්ට්‍රික්ට් ඩයට් සාරි එකක් එහෙම අඳින්න තියෙනකොට සතියක් විතර ඉඳන් නොකා ඉන්න නම් එහෙමයි. ඔගොල්ලොත් එහෙමද? මම මේ ප්‍රශ්නේ අහන්නුනේ ඇත්තටම ගෑනු ළමයිගේ. ගෑනු ළමයිට ගවුමක් එහෙම අඳින්න තියෙනවා නම්, සාරි එකක් අඳින්න තියෙනවා නම්, බ්‍රයිට් මේට් කෙනෙක් ඉන්නවා නම්, එතකොට නැත්තම් මොකක් හරි ෆන්ක්ෂන් එකක් තියෙනවා අපි සාමාන්‍යයෙන් එහෙම කරනවානේ. නැද්ද කොහතෝසන බලන එහෙම කරන කට්ටිය? මා වෙන්නේ තවත් අය සිටීද? සිටි සිටි ඔය ඉන්නේ. හරි මේක පොඩක් වහලා තියලා මම මේ නෝස් ස්ට්‍රිප් එක ගලවගෙන එන්න. ෂේප් එකේ දැන් හරි. හරි දැන් අපි සුප් එකට ඕන කරන එළවලු ටික කපාගෙන තමයි හදන්නේ. එළවලු කියන්නේ කැරට්ුයි අනියන් ලීව්ස් විදිබනම් ඇති ඇත්තටම. මොකද අපි මේක ක්‍රීම් ඔෆ් චිකන් නේ. එතකොට අපි වෙන වෙනම දැම්මත් රස වෙනස් වෙන්න පුළුවන්. කැරට් පොඩ්ඩක් කොටුවට කපා ගන්න ඕනේ සහ මේ 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 මොන අනියන් ලීව්ස් උත් ගොඩක් චූටියට කපා ගන්න. එතකොට තමයි ඒකේ රස. සහ ඔගලන්ට මේකට තව රම්පේ, සුදු ලූණු, ඉඟුරු ඉඟුරු එපා ලූණු. එතකොට තමයි ඔරිගානෝ තියෙනවා නම් ඒත් හොඳයි. අමු මිරිස් චූටියට කපා ගන්න පුළුවන් නම් ඒත් හොඳයි. මේ මගේ බබියා හරි ලොකු කෑලි කපලානේ. එයාට මං කිව්වේ මේ චූටි චූටියට කපා ගන්න කියලා. පුළුවන් තරම් හැමදේම චූටියට කපා ගන්න. රම්පේ නම් කමක් නැහැ, ලොකුවට දාලා පස්සේ අයින් කරගන්න පුළුවන්නේ. මොකද අපි සුප් එක කනවා කියලා නෙවෙයි කියන්නේ, සුප් එක බොනවා කියලානේ. ඉතින් බොන්න තරමට පුළුවන් නම් චූටියට කපා ගන්න. හරි මේ දේ කපන අතරේ මම පුංචි දෙයක් ඔයගලන්ට කියන්න ඕන. පෞල් ජීවිතයක් ගෙනියනකොට හරි ලස්සනයි දෙන්න එක එකතු වෙලා දේවල් කරනකොට, දෙන්නත් එක්ක එකතු වෙලා කතා බහ කරලා තීරණ ගන්නකොට. මේ හැමදේටම සමහරු කියනවානේ අවනේ අපිට නම් කතා කරන්නවත් වෙලාවක් නෑ, යත් වැඩට යනවා, මාත් වැඩට යනවා, දෙන්නම රෑ වෙලා ඉන්නේ. ඔව් අපි හැමෝටම වෙලාවල් නැහැ, අපි හැමෝම බිසි. හැබැයි අපිට පුළුවන් නම් අපේ ප්‍රයොරිටීස් වලට ඉඩ දෙන්න. මොන දේ වුණත් අපේ ජීවිතේ අපි හදාගන්න පුංචි වෙලාවක් හරි දෙන්නට එකට ස්පෙන්ඩ් කරන්න. ඒක තමයි වටින්නේ. දෙන්න කතා බහ කරන්න. කමියුනිකේෂන් කියන්නේ රිලේෂන්ෂිප් එක වැදගත්ම දේ. අපි ඒ දෙන්නට දෙන්න කතා බහ කරන්නේ නැතුව දෙන්නට දෙන්න ප්‍රශ්න හිතේ තියාගෙන ඉඳලා අන්තිමට කතා කරන්න වෙලාවක් උනේ නැහැ කියන එක නිදහසට කරුණක් නෙවෙයි. අපි වෙලාවක් හදා ගන්න ඕනේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕගොල්ලෝ ඒ වෙලේම අහලා ඒක ඒ වෙලේම නැති කරගන්න. එතකොට
මම නම් කියන්නේ ඒතර ප්‍රශ්න හිතේ තියාගෙන නැත්නම් අපි කාන්තාවන් විදිහට ඇත්තටම ගෑනු අය හරියට මේ දේවල් ඩිපොසිට් කරගන්නානේ. අන්තිමේට මොකක් හරි ප්‍රශ්නයක් වුණ වෙලාවට, ලොකු ප්‍රශ්නයක් වුණ වෙලාවට මේක බෝම්බේ පිපිරුණා වගේ අර ඔක්කොම ලාව ටික ගලන්න වගේ ඔක්කොම ටික අර පරණ පුංචි දේපව ආයේ ඇදගෙන රණ්ඩු වෙනවා. අන්තිමේට රණ්ඩු වෙලා තියෙන්නේ මොකක් හරි පුංචි දෙයකට, එක්කෝ කෑමකට ලුණු මදි වෙලා, එක්කෝ මොනා හරි පුංචිම පුංචි දෙයකට වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට ඒ ප්‍රශ්නේ අන්තිමට දුරදිග යන්නේ හිතා ගන්න බැරි දෙයකින්. මොකද අපි කාලයක් තිස්සේ අර ප්‍රශ්න ඩිපොසිට් කරගෙන ඉඳලානේ, ප්‍රශ්න එකතු කරගෙන අපේ හිතේ තැම්පත් කරගෙන ඉඳලා අන්තිමට කිසිම අදාළ නැති තැනකින් ඒක පුපුරලා යනවා. එහෙම වෙන්න දෙන්න එපා. තමන්ගේ රිලේෂන්ෂිප්, තමන්ගේ ආදර සම්බන්ධකම්, තමන්ගේ ආදරේ රැක ගන්න, ආදරේ කරන අයට ආදරේ කරන්න, ආදරෙම හැමතිස්සෙම ඉන්න බලන්න. එච්චරයි වෙන්න ඕන. අපිට අන්තිමට ඉතුරු වෙන්නේ අපි කරන ආදරේ විතරයි. අපි පුංචි කාලේ ජීවත් වෙන්නේ ඒ කාලේ, ඇයි අපි නිකන් රණ්ඩු වෙන්නේ? රණ්ඩු වෙවි තරහ වෙවි ඉන්න කාලයක් නැහැ. ආදරෙන් ඉන්න, හැමෝටම ආදරේ කරන්න. ඒ වගේම අනිත් අයගේ දේවල් හොයන්න නැතුව තමන් වෙනුවෙන් වැඩ කරන්න, තමන් වෙනුවෙන් මහන්සි වෙන්න. අනුන්ගේ ප්‍රශ්න, අනිත් ගෙවල් වල ප්‍රශ්න තමන්ගේ ගේ ඇතුළට ගෙන්න ගන්න එපා. තමන්ගේ ගෙදරට අදාළ කරගන්න එපා. තමන් දෙන්න නම් අපි දෙන්න නම් ඉන්නේ, අපි දෙන්න තමයි අපි දෙන්නගේ ලෝකෙම වෙන්න ඕන. මම මෙහෙම ඉතින් පුංචි අවවාදයක් දුන්නට තරහ නැහැ නේද? ලොක්කා වගේ කියාගෙන ගියා. අපි දෙන්න නම් එහෙම ඇත්තටම සතුටින් ඉන්න හේතුව අපි දෙන්න නැතුව ඉන්න බෑ. අපි දෙන්න ගොඩක් වෙලාවට අපි දෙන වෙලාව වෙන් කරගන්නවා, වෙලාව හදාගන්නවා අපි දෙන්නත් එක්ක එකට ඉන්න. පුළුවන් තරම් හැමතිස්සෙම එයා වැඩ තියෙන වෙලාවට මම වැඩ නැති කරගෙන යත් එක්ක එයාගේ වැඩවලට සම්බන්ධ වෙනවා, උදව් කරනවා. දෙන්න හරි උදව් කරගන්න. කොහොමත් දෙන්නෙක් එකතු වුණාම ඒ දෙන්නට ඉන්නේ ඒ දෙන්න විතරයිනේ. අපිට අම්මල තාත්තල ඉන්නවා තමයි උදව්වට. හැබැයි එහෙම කියලා හැමතිස්සෙම අම්මල තාත්තලගෙන් ඩිපෙන්ඩ් වෙන්න බෑනේ. තමන්ගේ ලෝකේ තමන් හදාගන්න, තමන්ගේ ලෝකේ හරි ආදරෙන් ඉන්න, ආදරෙන් කතා කරන්න, ආදරේ හිතේ හංගගෙන ඉන්න එපා, ආදරේ ප්‍රකාශ කරන්න. ආදරේ අපි කොහොමද දන්නේ හිතේ හංගන් හිටියම? සමහරු කියනවා අනේ මේ මං ආදරේ කියලා පෙන්නන්න ඕනේ නැනේ, මං ආදරේ කියලා දන්නවන්නේ නැහැ. ආදරේ අපි කොහොමද දන්නේ? අනිත් කෙනා කොහොමද එයාගේ හිතේ තියෙන ආදරේ දන්නේ? ආදරේ ප්‍රකාශ කරන්න නැතුව. ඒ නිසා ආදරේ කියන දේ පෙන්නන්න. ලෝකේ කවුරු මොනා කිව්වත් ලෝකෙට ඕන විදිහට ජීවත් වෙන්න ඕනේ නැහැ, අපි අපිට ඕන විදිහට ජීවත් වෙමු. එතකොට ලෝකේ අනිත් අයත් වෙනස් වෙයි අපිට ඕන විදියට. හැමෝටම එතකොට ආදරෙන් ඉන්න පුළුවන් වෙයි. සමහරු ලැජ්ජයිනේ, අතින් අල්ලන්න ලැජ්ජයි, කොහේ හරි ගියාම බබා බබී කියලා කතා කරන්න ලැජ්ජයි, මැනික කියන්න ලැජ්ජයි, ගේ ඇතුළත විතරයි එහෙම කතා කරන්නේ. එහෙම වෙන්න එපා. තමන්ගේ වයිෆ් නම්, තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නම් මොකටද නිකන් ලැජ්ජ වෙන්නේ නේද? අතින් අල්ලගෙන යන්නකෝ, ආදරෙන් ඉන්නකෝ. අනිත් අයට මොකද? අනේ මොකද අපිට කතා හදන්න මොකෝ? ඒගොල්ලෝ හැමදේම පරිපූර්ණද නැද්ද? ඕගොල්ලෝ වෙන්න පානේ හැමදාම සතුටින් ඉන්න එච්චරයි වෙන්න ඕන. සතුටින් ඉන්නනේ හැමදේම වෙන්නේ, හැමදේම කරන්නේ. ආ මෙන්න මේක ඇස්සේ ඔක්කොම ටික කපා ගත නේද චූටි චූටි. දැන් මේ ගාලික් ටික චොප් කරගන්නවා. මෙහෙම චොප් කරගෙන ගාලික් නම් ඇත්තටම මේ ටිකක් දානේ අර රස එන්න සහ ගාලික් කණේක හොඳයි, ෆැට් බර්න් වෙනවා. ඒ නිසා හරි ඔන්න ඉතින් අවශ්‍ය බටික කපා ගත්ත, ලෑස්ති කරගත්ත. දැන් ඉතින් චිකන් එකත් චුට්ටක් මේ මම තඹගෙන කපා ගත්තේ. නැත්තම් ඕගොල්ලන්ට පුළුවන් කපාගෙන තඹ ගන්නත්, එහෙමත් කරන්න පුළුවන්. මේ විදිහට ලේසීතේ කොහමරි චිකන් එකත් ඉමිටිමිට කපා ගන්න ඕන. චූටි කෑලි වලට කපා ගන්න ඒක ලේසි. මොන වුණත් තමයි මේ චිකන් එක අපව පොඩ්ඩක් බැදලා තමයි ගන්නෙ. බදිනකොටත් ඕගොල්ලන්ට පොඩ්ඩක් කියන්න ඕන, ඔලිව් ඔයිල් යූස් කරන්න. ඇත්ත ටිකක් ගණන් තමයි හැමෝටම අමාරුයි. ඔලිව් ඔයිල් ගන්න බැරි නම් කොකනට් ඔයිල් යූස් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි එළවලු තෙල් කියලා තියෙන කඩේ ඒවනම් පාවිච්චි කරන එක පොඩ්ඩක් අඩු කරනවා නම් හොඳයි. මොකද එළවලු තෙල් කියලා එළවලු වලින් ගත තෙල් එකක් නෙවෙයිනේ තියෙන්නේ, පාම් ඔයිල් වලින්නේ හදන්නේ. ඉතින් ඒක අපේ ශරීරයට එච්චර හිතකර නැහැ. ඉතින් පුළුවන් තරම් කොකනට් ඔයිල් යූස් කරන්න බලන්න. ඔලිව් ඔයිල් නැත්තම් ඔලිව් ඔයිලුත් ගොඩක් වෙලා රත් කරගන්න එපා. මොකද ඔලිව් ඔයිල් රත් කරන්න ඕනේ නැහැ. අපි ටටක් ගාලා මේ ටික හදාගමු. රන්නන් පාට වෙනකම් බැද ගන්න ඕනේ නැහැ. මේක තැඹ ගත්තත්, ඒ කියන්නේ අපි මේ ඔක්කොම ආයෙ දාලා තැඹනවනේ. ඒ නිසා අපි චුට්ටක් මෙහෙම මොකක්ද එකට කියන්නේ, අපි ටෙම්පර්ඩ් කරගන්නවා, ෆ්‍රයි කරගන්නවා. කොහොමරි ඔන්නම කරගන්නවා. මේකට ගම්මිරිස් ලුණු චුට්ටක් දාගන්න. ඊට වැඩිය මුකුත් දාන්න යන්න එපා ඕගලන්ට. මොකද සුප් එකක් සාමාන්‍යයෙන් දයියා විදිහට පොන්නේ නැහැනේ. සම්බා කපාගත් චිකන්. අපේ ඒකේ ස්ටොක් එක අපිට ඕන වෙනවා. හරි. මම ස්ටොක් එකක් දාගන්නවා. මේකට ඔයගලන් චිකන් දාන්න පුළුවන්. අපි එදා වුණාද සමන්නේ ටුනා. මම දාන්න. තාම නැහැ හැබැයි ටුනා දාන්න.
මංගිය වෙන්නේ මංගිය වෙන්නේ නැහැ නේද නෑ අපි අත්හදා බැලි කරානේ අත්හදා බැලි වෙන හරි ගියේ මේක තමයි හරි ඔන්නම් පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න ඕන මෙහෙම ෆ්‍රයි කරගන්නකොට දැන් ඕගලන්ට පේනද මෙතන චිකන් ගොඩාක් තියෙනවා අපිට එහෙම චිකන් ගොඩාක් ඕනේ නැහැ සාමාන්‍ය ප්‍රමාණයකට දාගත්තාම ඇති මෙතන ඉතින් අපි අපිනේ කන්නේ ඒ නිසා අපි දැන් බලාපොරොත්තු වෙන ඩයට් එකකට යන්නනේ ඒ නිසා ප්‍රෝටීන් පොඩක් වැඩිපුර ගත්තර කමක් නැහැ අපි බත් කන්නේ බලාපොරොත්තුවක් නැති නිසා මම දන්නේ ඉදිරියේදී බලාපොරොත්තුව කොහොම වේද කියලා. නමුත් අපි බලාපොරොත්තු වෙනවත් නොකයින ඒ නිසා පොඩ චිකන් වැඩිපුර දාගත්තා. ඕගලන්ට එහෙම වෙන්නේ නැහැ. චිකන් තියෙන ප්‍රමාණයට දාගන්න පුළුවන් ඕගලන්ට. හරි ඔන්නඔහම තියෙනවා. ඊට පස්සේ අපි ස්ටොක් එක දාගන්නවා. ස්ටොක් එක අපිට මේ ඔක්කොම ඕන වෙන්නේ නැහැ. ටිකක් වෙන්න දාගමු. මොකද මේකට තව අපිට වැටෙනවා මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක් වැටෙනවා ඒ වගේම ක්‍රීම වැටෙනවා කෝන් ෆ්ලා දානවද මෙනි අපි පොඩ්ඩක් තේ හැන්දක් වගේ දාගත්තා නැති වෙයි තේ හැන්ද ආ ඒ වගේ වහිනවා නේද අයියෝ පෙඩිටික හොදලා නැන්නේ හොදලා වේල ගන්න විදියක් නැහැ මේ දාස්සම ගෙවල් වලට එහෙම කවුරුත් එන්න එපා මොකද ඇක්චුලි ගෙවල් හැමතැනම විදිවානලා වේල ගන්න විදියක් විනාශලා තියෙනවා විනාශලා තියන්නේ අපි හරියටින් හරි අමුතු රටක් නේද ඉතින්. වහින කොට, වැස්සට බයිනෝ, පායන කොට, අවුවට බයිනෝ, පාටට බයිනෝ තිබුණා. අපිට බැන ගන්න බෑනේ නිසා. වැස්සට අවුවට බයිනෝ. අයියෝ. හොඳටම වැස්ස වෙලාවේ ඔන්න අපේ සුප් එකත් හැදිගෙන යනවා. හිතන්නකෝ මේ වැස්ස වෙලාවේ උණු උණුවෙන් සුප් එකකුත් හදාගෙන දෙන්න එක ඇඳක වාඩි වෙලා. කොහොමද මොකක් හරි ටීවී සීරීස් එකක් හරි ෆිල්ම් එකක් හරි බලන්න තියෙනවනම් එකත් වෙනම එකක් නේ නැත්තම් අඩු ගානේ වහින එක දිහා බලාගෙන ඉන්න නැත්තම් වතුර පාරක් දිහා බලාගෙන ඒකට බෝට්ටු දාලා පදින්න එහෙම පදින්න නැද්ද අපි නම් එහෙම කරනවා ඒකයි අපි දෙන්න ඇත්තටම එහෙම කරනවා හරි ඔන්න ඉතින් අඩුම කුඩුම ටික කපාගත්ත ටික ඔක්කොම දැම්මා ටිකක් තැම්බෙන්න කියලා දාලා ඔන්න ඉතින් මෙහෙම පොඩ්ඩක් ස්ටර් කරා කරලා දැන් නම් හොඳ සුවඳක් එනවා මේ මම රම්පි ටිකක් ලොකුවට දාගත්ත රම්පි අපිට බොනකොට අවශ්‍ය වෙලාවට අයින් කරගන්න පුළුවන් එතකොට සේර තියෙනවා නම් සේරත් මේකට දාන්න පුළුවන් මට ඇත්තටම අපේ ගෙදර සේර නැහැ මට ගේන්නත් අමතකුණා අපිට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාගන්න ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් දාලා චුට්ටක් පැහෙන්න තියන්න ඕගොල්ලෝ ෆ්‍රෙෂ් මිල්ක් දානකොට අන්තිම ස්ටේජ් එකේ තමයි දාන්න ඕන මොකද අපි මේ ෆ්‍රෙෂ් මිල්ක් එහෙම දාලා ගොඩක් වෙලා තියන්නේ නැහැ හරි මීට අමතරව අපිට තව ක්‍රීම ඕන වෙනවා කුකින් ක්‍රීම නැත්තම් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ ඕගොල්ලන්ට ෆ්‍රෙෂ් මිල්ක් විතරක් දාන්න පුළුවන් ට්‍රස්ට් මී ඒ රසම එනවා මට ඒ රසම ඇවිත් තියෙනවා මට ක්‍රීම නැති දවස්වලට මම මේ ෆ්‍රෙෂ් මිල්ක් විතරක් දාලා හදලා තියෙනවා හැබැයි ඕගොල්ලන්ට රස වැඩි කරගන්න පුළුවන් ක්‍රීම එකතු කරොත් කුකින් ක්‍රීම කියලා තියෙනවා කඩේ ගන්න ඕගොල්ලන්ට හරි ලේසි ඉතින් ඒ ක්‍රීම එක ගෙනාවට පස්සේ සාමාන්‍යයෙන් අපිට සතියක් විතර පාවිච්චි කරන්න පුළුවන් පාවිච්චි කරන ප්‍රමාණය අනුව තමයි දෙන්නෙක්ට නම් සතියක් විතර පාවිච්චි කරන්න පුළුවන් නැත්තම් කියයි දිනදියා කිව්ව සතියක් පාවිච්චි කරන්න පුළුවන් කියලා එහෙම කොහොමද මේක පාවිච්චි කරන්නේ මෙච්චර ජුට්ටක් කියලා කියයි හරි ඔන්න ක්‍රීම චුට්ටක දාගෙන ක්‍රීම් වැඩියෙන් දාන්න ඕනේ නැහැ අපි ෆ්‍රෙෂ් මිල්ක් ගොඩක් දාපු නිසා මොකද ක්‍රීම චුට්ටක් ගණන් ෆ්‍රෙෂ් මිල්ක් වලට වඩා ඒ නිසා අපි ටිකක් වෙන දාගමු දාගෙන මේකට අපි ඔන්න විශේෂ මුකුත් දැම්මේ නැහැ 3-5 අනම්මනම් මුකුත් දැම්මේ නැහැ විශේෂයෙන් කියලා දැම්මේ අපි ලුණු ගම්මිරිස් විතරයි ස්පයිසස් වලින් ඉතින් අපි ලුණු චුට්ටක් තව රස අනුව රස බලලා ඇඩ් කරගන්න ලුණු පුළුවන් තරම් අන්තිමට ඇඩ් කරගන්න මොකද මම හැමතිස්සෙම කෙනාගේ අයඩින් මික්ස් කරලා තියෙනවා අයඩින් උෂ්ණත්වය වැඩි උෂ්ණත්වයේදී විනාශ වෙනවා චුට්ටක් ගම්මිරිස් හැලුණා නේද දිනිති හරි මේ අන්තිමට මම දාන්නේ ඔරිගානෝ ඔරිගානෝ තියෙනවා නම් ඔගොල්ලෝ දාන්න ඇත්තටම ඔරිගානෝ හොඳ ස්පයිස් එකක් හරි අපේ සුප් එක රෙඩි ඔන්න ඉතින් දැනත් එක සුප් බෝල්ස් දෙයක් අරගෙන දැන් බොන්නයි හදන්නේ මං කිව්වේ අර රම්පේ අපිට ඒතර කරදරයක් වෙන්නේ රම්පේ බේරලා ගන්න පුළුවන් ඒ නිසා රම්පේ වලින් අපිට සුවඳ තමයි ඕන කරපිංච චුට්ටකුත් දාගන්න මට කියන්න අමතක වුණා අර ටෙම්පර්ඩ් කරන දැනටම දාගන්න
හරි අපි දෙන්නා දැන් සුප් දෙකක් බෙදාගෙන යන්නයි හදන්නේ. ඕන්න ඉතින් අපි දෙන්නා හදාගත්ත සුප් එක රස විඳින ගමන් අපි දෙන්නගේ දවසේ වැඩ ටික ප්ලෑන් කරගන්න අපොයින්ට්මන්ට්ස් කීයටද තියෙන්නේ. එතකොට අපි කොහෙටද මුලින්ම යන්න ඕන අපේ රූට් එක තීරණය කරන්නේ මෙන්න මේ වෙලාවේ තමයි. ඔගලන්ට පුංචි දෙයක් මං කියන්නම්. අනේ පණ්ඩිතකමක් කියලා හිතන්න එපා. නැගිට ගමන් අපි ගොඩක් වෙලාවට ෆෝන් එක බලනවානේ. ඒ දේ නම් කරන්න එපා. මොකද මං එහෙම කියන්නේ අපි නැගිටින්නේ අලුත් කෙනෙක් වෙලානේ, අලුත් දවසක්. එතකොට අපි ඔක්කොම පරණ දේවල් අමතක කළා අලුතෙන් දවස පටන් ගන්න හිතාගෙන නැගිටිනකොට අපිට මොකටදයි ෆෝන් එක බලලා, ෆෝන් එකේ සෝෂල් මීඩියා ගිහිල්ලා, ඊට පස්සේ ෆේස්බුක් එකේ මොනවද වෙලා තියෙන්නේ, අද මොනවද නිවුස්, එතකොට ඊයේ දවසේ මොනවද වුනේ, එතකොට ඊයේ ආපු මැසේජස් වලට රිප්ලයි කරලා නැහැ, එතකොට ඒ ප්‍රශ්න මොනවද, මේ හැමදේම නැගිට ගමන් ඔළුවට දාගන්න හදන්න එපා. පුංචි වෙලාවක් ගන්න, මෙහෙම පුංචි වෙලාවක් අරගෙන දෙන්නත් එක්ක, දෙන්නෙක් නම් නැත්තම් ෆැමිලි එක නම්, ෆැමිලි එකත් එක්ක පුංචි වෙලාවක් ස්පෙන්ඩ් කරලා අන්න ඊට පස්සේ ඔය සෝෂල් මීඩියා වැඩි කරගන්න. ඇත්තටම කිව්වොත් ඕප දූප ටික පස්සෙ බලා ගන්නකෝ. ඒක තමයි මම සරලව කිව්වේ. අනේ පණ්ඩිතකමක් කියලා හිතන්න එපා. මම පුංචි දෙයක් කිව්වේ, මගේ ජීවිතේ මං කරන දෙයක්. ඉතින් ඊට පස්සේ අපි දෙන්නට ඔන්න යන්න වුණා පුංචි ගමනක්. දෙරණ ෆිල්ම් අවෝඩ්ස් ඔයගොල්ලෝ හැමෝම දන්නා. ඒකේ ඩාන්ස් ඇක්ට් එකක් කරන්න තියෙනවා මට. ඉතින් ඒක රිහර්සල් තමයි මම මුලින්ම අද යන්නේ. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් අපි දෙන්නත් එක ආවා ඩාන්ස් ස්ටුඩියෝ එකට. ගයන් ශ්‍රීමාල් මම හිතන්නේ ඔයගොල්ලෝ හැමෝම දන්නා, ආදරේට කියන්නේ ගයියා කියලා. ගයියා තමයි කොරියෝග්‍රාෆර්. ඉතින් ඔයගලට මේ ෆුල් ඇක්ට් එක බලා ගන්න පුළුවන් දෙරණ ෆිල්ම් අවෝඩ්ස් වලින්. කොහරි අද දවසේ තා චුටි චුටි වැඩිකක් තියෙනවා, අපි ඒ ටිකත් කරගෙන දෙන්නත් එක්කම මොන හරි බජට් චුට්ටක් දාගෙන ගෙදර යනවා. ඉතින් මං හිතන්නේ අවද වීඩියෝ එක එන්ජොය් කරන්න තිය කියලා ඔයගොල්ලෝ හැමෝම. තැන්ක් යූ සංගීත් දිනී ව්ලොග්ස් එකතලා හිටියට. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න සංගීත් දිනී ව්ලොග්ස්. ආදරේ ඔයගොල්ලෝ හැම දිනටම පරිස්සමෙන් සතුටින් ඉන්න. අපේ බබියට නම් චුට්ටක් ජලස් කියලා කියනවා මට ඇහුණා. ආදරෙන් ඉන්න හැමතිස්සෙම ඒක තමයි වෙන්න ඕන. ජය වේවා හැමෝටම. ඒ දහන්ස.